खनिज तेल निष्पादन विशेष विधि विधान संशोधन पणत केटुम पद अद पार्लिमेंटोट इदिरिपत् करन अतर इटादाल विवादयद पवत्वीमट नियमितयि। श्रीलंकावट नव गोलिय खनिज तेल सिल्लर सपयुम करुवंट पहासुकम सपीम पिलिबंदवद मेम विवादयदी अवधानय यमु करनवा। एमएनएम आयोजित दिरिगैन्वीम नियामनय सदहा बलशक्ति सपयुम कमिटुवक पीडवीम केरहिद अवधानय यमु वनवा। म्यात्र मीट विरोधे पलक्रमें खनितेल संस्थापे सेवक्यान लेड़ निवाडु देमीमे वुर्तिय क्रयामार्गे कट एलम सिडिनमा। खनितेल सेवक्यान दियत उयने इदरिपिटती विरोध थावक निरत वुना। අපේ රටට වැස්සට අවුවට ඉන්න බස් හෝල්ඩයක්වත් හදපු නැති එවැනි සමාගම් පිටවන්නේ ජූලි මාසයේ කෝටි 631 කුත් අගෝස්තු මාසයේ කෝටි 200 කුත් සැප්තැම්බර්වල කෝටි 500 කුත් ලාභ ලබනකොට මුං විකුණන්නේ ඒකේ යටි අරමුණ මේකේ පගාවක් ගන්නවද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ। මේ කාරණාව අපි පැහැදිලි කරන්න උත්සාහ කරා। අමාත්‍යවරයා කොයි මොහොතකවත් මේක කටයුතු කරන්නේ අපිත් එක්ක අඩුමතරමෙන් අවසාන මොහොතේ සාකච්ඡාවක්වත් ඇල්ලලා පැවතුවේ නැහැ। ඊයේ දවසේ සහ දිගින් දිගටම අපි අමාත්‍යවරු හම්බුණා මන්ත්‍රීවරු හම්බුණා අද දවසේ මේ රටට ආදරය කරන කවුරු හරි ඉන්නවා නම් මෙතනින් යනකොට අඩුමතරමෙන් මේක දැනගෙන හරි පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ පනතර විරුද්ධව ඡන්ද දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ। සහෝදර උත්සව සමිති කරන අරගලය අපි ඒකට සම්බන්ධ නැහැ। නමුත් අපි ඒකට අපි විරුද්ධ නැහැ। මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ඇතම් ඉන්දන පිරවුම් හල් අසල දීගු පොලිම් දක්නට ලැබුණා। මෙහෙත්වෙන් අදුදැසන තෙල් බෙදාහැරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පැවතුනද මෙවන විට කොළොන්නාව තොග ගබඩා පර්යන්තෙන් බෙදාහැරීමේ කටයුතු සඳහා බවුසර් බොහොමයක් පිටත් වන ආකාරය දැකගත හැකි වුණා। තෙල් ගහනවද? තෙල් ගහනවද ඇතුලේ? තෙල් පුරවනවද? අත්‍යවශ්‍ය සේවාද නැද්ද? කොහෙටද ගෙනියන්නේ? මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් විදුලි බලහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මීට මාස 6කට පෙර කණිත තෙල සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් එම රෙගුලාසි කඩ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි। මේ අතර අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ත්‍රිරෝද රත හිමියන්ගේ ඉන්ධන කෝටාව ඉහළ නැංවීම පිළිබඳව අදහස් දැක්වුවා। මොකද්ද ප්‍රතිව්‍යුහගත කිරීම අනුව ඉදිරි පැවැත්මට සහ මේ විදුලි බල වැඩපිළිවෙල සාර්ථකව ගෙනියන්න තියෙන වැඩපිළිවෙල කමිටුවේ වාර්තාව ලබා දෙන නියමිතලා තියෙනවා මේ සතිය අවසානයේ। ඊයේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් තිබ්බා। මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා ඔවුන්ගේ අදහස් ලබා දෙන්න කියලා। ඔබතුමත් එක්ක සහභාගී වෙලා ඔබතුමා දන්න දෙයක් ඉදිරිපත් කරා නම් හොඳයි। දැනට අකාර්යක්ෂමව පවතින විදුලි බල මණ්ඩලය අපි පිළිගන්නවා। උත්පාදන වියදම ඉතාමත්ම අධිකයි। ඒ වගේම ජනතාවට මේක योजना